රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව නාරාහිමිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාව පවතීද සහ තවදුරටත් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වේද යන්න පිළිබඳව අද නිරීක්ෂණයේ සිදු කිරීම සිදු වුණා. අද පෙරවරුවේ බන්ධනාගාරයේ වෛද්‍යවරයෙක් විසින් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණයේ සිදු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරේ. එහි වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතද ලබා දීමට නියමිතයි. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙවැනිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැදේ නාරහම්පිට පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. පෙරේද රාත්‍රියේ නාරහම්පිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී තමයි මන්ත්‍රීවරයා අත්අඩංගුවන් ගැනීමේ වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ. පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවන්ගත් මන්ත්‍රීවරයා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහි පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාලනී පෙරේරා නියෝග කළේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය සේනාරත්නගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගනු ලැබුවා. ඒ අතර රෝහල්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද අදත් රෝහල වෙත පැමිණි ආකාරයක් දක්නට ලැබුණා. යාතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ඊ අනාවරණ කරුණුවලට අදාළව නවසිංහලයේ ජාතික සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ අතර වරෙන්තු නිකුත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් පුජ්‍යලයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරලස සිංහලේ සංවිධානය ආද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තවත් පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.